පුංචි දුවේ පුතේ ඔන්න ලස්සන සින්දුවකුත් කියාගෙනම ඔයාලා කැමතිම පුංචි කෝච්චි දෙකක් ඔයාලගේ ඉස්සරහට ආවා මෙතන තියෙන කෝච්චි දෙක තමයි A කෝච්චියයි B කෝච්චියයි දැන් පුතාලා මට කියන්නකෝ මේ පුංචි කෝච්චි දෙකේ ඔයාලට මොකක් හරි වෙනසක් පේනවද කියලා ඔව් පුතේ මෙතන තියෙන A කෝච්චිය දිගයි එතකොට B කෝච්චිය හරියටම හරි කොටයි ඔව් එහෙනම් අපි අද ඉගෙන ගන්නේ දිග සහ කොට කියන පාඩම ඉතින් පුතේ අපි මේ විදිහට මොනවා හරි දේවල් දෙකක් තියලා ඒ දෙකෙන් දිග එකයි කොට එකයි හරියටම හොයාගන්න නම් ඒවා තියන්න ඕනි විදිය පුතාලා දන්නවද මෙන්න මෙහෙමයි පුතේ මේක හොඳට මතක තියාගන්න ඕනි ඔයාලා පුතාලට පේනව නේද මේ කෝච්චි දෙක මෙන්න මේ විදිහට එක පැත්තක එක සමානව තියෙන්න ඕනි පුතේ මේ බලන්න එක කෙලින් තියෙන්න ඕනි අපි මෙහෙම ඉරක් ඇඳම කෙලවරවල් දෙක එක කෙලින් තියෙන්න ඕනි ඉහාට මෙහාට වෙලා තිබ්බොත් අපිට හරියටම දිග රූපය මොකද්ද කොට රූපය මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා ඒ වගේම රූප දෙක මේ විදිහට කෙලින් අපි මේකට මේ රූප දෙක සමාන්තරව තියෙන්න ඕනි කියලා කියනවා පුතාලා ඔන්න මෙතනින් පස්සේ දෙන අභ්‍යාස ඔක්කොම මේ කිව්ව විදිහට තියනවද කියලා බලලා තමයි දිග කොට හොයන්න ඕනි ඔන්න පුතේ ටීචර් ගෙනාව ඔයාලා සෙල්ලම් කරන බැට් දෙකක් මට පෙන්වන්න මෙතනින් දිග බැට් එක ඔව් මේ බැට් එක දිගයි එතකොට මේ බැට් එක කොටයි ටීචර් එකම කියමු දිග කොට දිග කොට මෙන්න තියනවා පුතේ අඩි රෝල් දෙකක් මෙතනින් මට ඔයාලා දිග අඩි රෝල් පෙන්වන්න ඔව් මේ අඩි රෝල් දිගයි එතකොට මේ අඩි රෝල් කොටයි ටීචර් එකම කියමු දිග කොට දිග කොට දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු මම් පුතාලට දෙනවා මෙන්න මේ වගේ පැන්සල් දෙකක් පුතාලා මට මේ පැන්සල් දෙක දිහා හොඳට බලලා මෙතනින් දිග පැන්සල හොයලා පාට කරලා දෙන්නකෝ හරියටම හරි පුතේ මේ පැන්සල තමයි දිග පැන්සල මෙන්න තියනවා පුතේ ලස්සන කුඩ දෙකක් පුතාලා මට මේ කුඩ දෙක දිහා හොඳට බලලා මෙතනින් කොට කුඩය පාට කරලා දෙන්නකෝ හරිම හොඳයි මේ තමයි පුතේ කොට කුඩය දැන් මේ රූප දෙක දිහා බලන්න මේ තියෙන්නේ ඊතල දෙකක් පුතාලා මට මෙතනින් දිග ඊතලය පාට කරලා දෙන්නකෝ හරියටම හරි ඔයාලා මේ ඊතලය තමයි දිග ඊතලය අපි පුතේ මේ පාඩමෙන් අද දිග හා කොට රූප හොයන්න ඉගෙන ගත්තා. පුතාලත් ගෙදරදී දිගින් වෙනස් පැන්සල් දෙකක්, දිගින් වෙනස් අඩි රූල් දෙකක්, දිගින් වෙනස් කොටු කෑලි දෙකක් වගේ දේවල් අරගෙන ටීචර් කියලා දුන්න විදිහට ඒ දේවල් වල එක කෙලවරක් එක කෙලින් හිටින විදිහට තියලා නිවැරදිව දිගේක මොකද්ද කොටේක මොකද්ද කියලා හොයන්න ඕනි හොඳේ. ඉතින් අත පාඩම මෙතනින් නිමාවටපත් වෙනවා. තවත් ලස්සන පාඩමක් අරගෙන එනකන් ඔයාලට සුබ දවසක්.